දැනපුවා පරතබමු සාර්ථක බඩරිඟු අස්වන්නක් සඳහා ඔක්තෝබර් 15ට පෙර ඔබේ වගා කටයුතු අවසන් කරන්න. නිර්දේශිත ක්‍රමවේදයන් පිළිපදින්න. තාක්ෂණික උපදෙස් සඳහා 19:20 කෘෂි උපදේශන සේවාව අමතන්න. නැතිහොත් ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවන්න. ඇත්තටම අපි අර ගමෙන් ගමට දොරින් දොරට සේනා දළදාව මර්ධනය කිරීමේ මහා ව්‍යාප්ති කඳවුරේ වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මහකළුගොල්ල වගේ ඈත ප්‍රදේශවලට ගිහිල්ලා ගොවි මහතුරු ගමින් ගමට දොරින් දොරට ගෙදරින් ගෙදරට කියලා දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන්න. දැන් ඒ වැඩසටහන් ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ කීපයකට තමයි අපි සංවිධානය කරලා තියෙන්නේ. එකක් තමයි රැස්වීම් ස්වරූපයෙන් අපේ රැස්වීම් දෙකක් තුනක් අද දවසේ පැවැත්වෙනවා. ඒත් එක්කම අපි ගෙදරින් දොරින් දොරට යන ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනක තුනේ කණ්ඩායම් දෙකක් පිරත්තු ගියා. තව කණ්ඩායම් පිරත්තු කරද්දී අපේ නාට්‍ය කණ්ඩායම තමයි අපෙන් යන්නේ. දැන් මේ අවස්ථාවේදී ශේෂ්ඨයට ගිහිල්ලා වීදි නාට්‍ය කණ්ඩායම තමයි මේ පෙන්වීමේ කටයුතු සඳහා යන්නේ. මේ ආකාරයෙන් තමයි අද වශයෙන් අපි අද සේනා දළදාව මර්ධනය කිරීමේ වැඩසටහන සංවිධානය කළ තියෙන්නේ. මම හිතන්නේ අපිට විශාල ගොවීන්ගේ ප්‍රතිචාර තියෙනවා මේ වෙනකොට අපේ වැඩසටහන සඳහා. ඊයේත් අපිට පුළුවන් වුණා ගොවීන් 1000ක් විතර අපිට ගොවීන්ගේ ගෙදරින් ගෙදරට දොරින් දොරට කියලා දැනුවත් කිරීමේ කටයුතු කරන්න. මම හිතන්නේ මේක හොඳ ව්‍යාප්ති ප්‍රවේශයක් බවට පත් වෙනවා නොඅනුමානයි කියන එක තමයි අපේ අදහස් තියෙන්නේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මොකක්ද අපි කරන්න කියලා. යන් අපිත් එක්ක බලන්න ඉස්සරහ. ඔබ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. සියලු දෙනා මාස් කන්නේ බඩගිනිකු වගා කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. මේ වගාව කරනවා නම් අපි නිශ්චිත කාලයක් අපි තීරණය කරගත යුතු වෙනවා. ඔක්තෝබර් මාසේ 15 පස්සේ ඊට පස්සේ 10% පටන් ගත්තාම 100% දක්වාම හානි වෙච්චයි හිටියා. එහෙනම් අපි මතක තබා ගත යුතු පළවෙනි කාරණය තමයි ඔක්තෝබර් මාසේ 15ට කලින් විශේෂයේ බීජ ටික හිටවා ගන්න ඕනේ. කොළ 6 විතර එනකන් හොඳට ගන්න බලා ගන්න ඕනේ. පොඩි ළමයෙක් වගේ බලා ගන්න ඕනේ. එතකොට ඒක වෙන සාමාන්‍ය අපි දනිස් මට්ටමට වගේ ඉනවනේ. එතක හොඳට බලන්න. අලිම්ම වපු ගමන් මේ හානි අවම කරගන්න පුළුවන්. මේ කන්නේත් දලබුවාගේ හානි තියි. අපේ ඉතින් මුලින්ම වගා කරන එකයි මේ දෙපාර්තමේන්තුවේ මේ කට්ටිය කොහොම ඇවිල්ලා ගෙයින් ගෙට කියලා කියන්නේ. මේ ඔයාලා දන්න දේම අපි ටික පොඩක් මතක් කරන්නේ කරන්නේ. පසුගිය වසර කන්න කීපය තුළදීම වගේම මේ කන්නේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාර මහත්මීන්ගේ සහයෝගයෙන් ඒ වගේම මහවැලි අධිකාරිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව තුළ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් තමයි අපි මේ දීප ව්‍යාප්ත වැඩසටහන පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී බලාපොරොත්තු වෙන්නේ මේ ලබන මාස් කන්නේ සාර්ථක කර ගැනීම සඳහා කන්නය පටන් ගන්න කලින් ගොවි ජනතාව දැනුවත් කරලා කන්නේදී රෝග හා පලිපෝද අවම මට්ටමින් තියාගෙන තමුන්ගේ වගා භූමියේ නිෂ්පාදිතාවය උපරිම කරගන්න කොහොමද කටයුතු කරන්න කියන ගොවීන් දැනුවත් කිරීම. මෙහිදී අපි ඉස්සර කරා වගේම සෑම නිලධාරියෙක්ම අපි සෑම ගොවි මහත්මයෙක්ගේ ගෙයින් ගෙට ගිහිල්ලා ගොවි මහතුරු දැනුවත් කරනවා. ඒකමයි බලාපොරොත්තු වෙනවා. අනිකුත් සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරන්න වීදි නාට්‍ය ඒ වගේම චිත්‍රපට දර්ශන වැඩි සියලු දේවල් භාවිතා කරලා අපි සියලු දෙනා එකතු වෙලා මේ මාස් කන්නේ නියමිත කන්නේට වගා කරලා නියගේ හානිය අවම කරගෙන අසන උපරිම කරගෙන ඒ වගේම ගුමිහා පලිබෝධ හානිය අවම කරගෙන නිෂ්පාදනය කරගනිමු තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ පළවෙනි පියවර වශයෙන් අපි බලාපොරොත්තු වුණා මොණරාගල දිස්ත්‍රික්කයට එන්න. අපි ලබන සතියේ යනවා අනුරාධපුර දිස්ත්‍රික්කයට. ඒ වගේම එතනින් එහාට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේ සියලුම ගොවි
බිම්වලට අපි අපි නිලධාරි මහත්මාවත් පින් ගිහිල්ලා ඒ කටයුත්ත සාර්ථක කරගන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වගාව සම්බන්ධව ඔබේ ගැටළු වලට පිළිතුරු ලබා දීමට පැමිණෙන අප ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. හොඳට මේ නිරන්තර පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. එතකොට අපිට මේ සියන දළුම අනේ දැන් මේ වගේ හානිය තමයි එන්නේ. කියන්නේ ඒ සදා යටින් කූටලා වගේ තමයි කණිමේ තිය සුදු පාට වෙලා එන්නේ. මේ වගේ හානිය වෙන අවස්ථාව දක්වාම හොඳට ඒ කියන්නේ මාසයක් යනකම් හොඳට බලන්න ඕනේ. එතකොට ඒ කාලෙදී අපේ මේ හානිය අඳුරගත්තනම් මාමට හොඳට පාලනය කරගන්න පුළුවන්. ගේ දකුණ දවස්වල වෙනකොට උදේ පාන්දර ඒකත් අර විදිහ තමයි හැමදැනම එකවර යන්නේ එක තැනක තියෙන්නේ. එතෙන්ද අපිට පුළුවන් වැලි ටිකක් ගහන්න. එහෙම නැත්නම් තෙත තියෙනකොට ලිපේ නිවෙන්න දාලා තියෙන අලු ටිකක් කරන් ගහලා මෙයාගේ මේ වර්ධනය ඒ කියන්නේ ප්‍රචාරය වෙන එක වළක්වන්න. හැමතැනම රෝගේ පැතුණා මට ඒ තරම් විනාශයක් වුණේ නැහැ. ඉතින් මේ සැරේ කරන්න බයෙන් තමයි ඉන්නේ. සර්ලා ඇවිල්ලා උපදෙස් දුන්නා ඒ විදිහට කරන්න බලවෘත්තු වෙනවා. සතාගේ හානිය දැක්ක ගමන්ම අපි බෙහෙත් වලට යන්නේ නැහැ. අපිට ස්වභාවික පාලනය කරගන්න පුළුවන් විදියට අපි ඒක පාලනය කරගන්න ඕනේ. පාලනය කරගන්න බැරි මට්ටමක් ආපුම තමයි අපි යන්න ඕනේ අපේ රසායනික මර්ධනයට. කෘමිනාශක, වල්නාශක, පලිබෝධනාශක ඕනම දෙයක් පාවිච්චි කරනකොට ආරක්ෂක විධිවිධාන උපරිම විදියට පාවිච්චි කරන්න ඕනේ. මේක කෘමිනාශකයක් කියන්නේ මිනිස්සු වන අපට විසයි. ඒක නිසා අපේ ආරක්ෂාව අපි උපරිම විදියට සපය ගන්න ඕනි. හිස් ආවරණයක්, මූණු ආවරණයක්, අත් දෙකට, කකුල් දෙකට ඇඟ පුරාම ආවරණය කරගෙන ඒ වැඩේ කරගන්න ඕනි. ඉස්සෙල්ලම වැදගත් වෙන්න ඕනි මේකේ දාන වතුර ප්‍රමාණය. හරිද? ආරක්ෂක ඇඳුම් මැන්දා වතුර ප්‍රමාණය හරි බෙහෙත් ටැංකිය හදාගත්තා. හරිද? අපි කොහොමද මේ සේනා දළුබුවට බෙහෙත් ගහන්නේ? සේනා දළුබුවා ඉන්නේ කොහෙද? මෙන්න මේ ගොබේ ඉන්නේ. විතර තියන්නේ යටපැත්තේ. යටපැත්තේ විතර තිබුණාට ගොබේ ඉන්නේ. සැලකිලිමත් වෙන්නේ පොලිජෙට් නොසලයක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ තනි මල තියෙන එක මේක ගොඩක් දුරට හොඳයි. ඔයාලා දැකලා තියෙනද මෙහෙම පොඩි නැම්මක් තියෙන එක. ඒක ගොඩක්ම දුරට තමයි. ඇයි ඒ? එතකොට අපිට පහසුවෙන්ම මේක ගහගෙන යනකොට මේ ගොබේට අල්ලන්න පුළුවන්. කියලා තියෙන විදිහ විතර යූරියා දාන්න. එහෙම වෙනවනේ.
ඔව් එහේ අපි ඒ විදිහට කරාම අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඊළඟට කොහොමද ඉතින් ඔය මේ සතාව අපි කලින් අඳුර ගන්න? අපි අඳුර ගන්න ඉස්සෙල්ලාම අපි දැන් මේ ආවිල්ලා මේ ටික හොඳයි කියලා හැමදාම මෙතන විතරක් බලලා යන්න බෑ. අපි ඇවිල්ලා තනින් බලන්න ඕනේ. අනේ නෝන අපි මේ අක්කර ගානක් කොහොම එහොම බලන්න? මේක අත්තරින් ගන්න පුළුවන්ද? නෑ පුළුවන් ඉන්නක මම ඔයගලන්ට කියා දෙන්න. අපි ඉස්සෙල්ලා දැන් මේ ඉන්න ටික මේ තියෙන ටික අපි බලමු. අපි ගියපන්නේ කියා දුන්නනේ ඔයගලන්ට කොහොමද අඳුනගන්නේ කියලා. අපිට පුළුවන් දැන් පුංචි දුඹුරු පාට එතකොට සහ පාට කොළ පාට වගේ සත්තු ඉන්නවා. ඒ සත් පණුව. ඒ පණුව අපි අඳුන ගන්න පුළුවන් මේ තනින් තනින්. දැන් පුංචිම සත්තු සහ පාටයි කොළ මේ මහකන්නේ සේනා දනපුවා පරදවමු. සාර්ථක බඩගින්නක අස්වැන්නක් සඳහා ඔක්තෝබර් 15ට පෙර ඔබේ වගා කටයුතු අවසන් කරන්න. නිර්දේශිත ක්‍රමවේදයන් පිළිපදින්න. තාක්ෂණික උපදෙස් සඳහා 19:20 කෘෂි උපදේශන සේවාව අමතන්න. නැතහොත් ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවන්න. බඩගින්නවා කරනද? මේකයි අපි මේ සැරේ මේ ඩෙංගුට ගිහිල්ලා දැන්වත් කිරීම වැඩසටහනක් කරනවා. අත් වෙන දලඹුවා හානිය මේ සැරේ පාලනය කරගන්න ඕනේ. මොකද මේ වන විට ශේෂ්ත්‍රයේ තැන්තැන් වල තේන දලඹුවා අපිට අහු වෙලා තියෙනවා. මොකද මේ කාලේදී අපි තේන දලඹුවා හානිය පාලනය කරගත්තොත් ඊට පස්සේ තේන දලඹුවා ආවා කියලා මේ අසුණු හානියක් ලොකු අසුණු හානියක් වෙන්නේ නැහැ. පාලනය කරගන්න පුළුවන්. දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන බීජ වර්ගයේ තෝරගන්න එක සම්බන්ධයෙන් විවිධ මත ගිහින් තියෙනවා. ඒ කියන්නේ සීඩ් ට්‍රීට්මන්ට් කරපු බීජ ගොවින් අතරට ගිහලා රුපියල් 10,000 අතර විකුණන මට්ටමක් එහෙම තියෙනවා. ඒ මතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ ගොවින්ගේ. අනිත් එක තමයි මේ පරිබෝධකයාට ප්‍රතිරෝධී කිසිම ප්‍රභේදයක් අපි ළඟ නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒ දෙක කියනවා. ඒ කිව්වේ මම බීජ වර්ග ගැන කතා කරනකොට. අංක 3 තමයි ශේෂ්ඨ නිරීක්ෂණය කියන්නේ. ඔය තුන තමයි ඇත්තම වැදගත් වෙන්නේ. ශේෂ නිරීක්ෂණය කියන එක දිනපතා ශේෂ්ත්‍රයට ගොස් මාසයක් යනතුරු නිරීක්ෂණය කරන්න කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. දැල්ලම කියපු එක තමයි මම ඔක්තෝබර් 15ට කලින් වගා කරන්න හොඳ බීජ තෝරා ගන්න අනිත් එක මාසයක් යනකම් හොඳින් වගා පරීක්ෂාවෙන් බලා ගන්න. ඔය කාරණා තුන තමයි ප්‍රධානම දිනවත් වෙන්නේ ඕන. කෘෂිකර්මාන්තයේ නිරත ඔබ සඳහා අවශ්‍ය දැනුම අත ළඟට ලබා දෙන දුරකථන ඇප් එක කෘෂි ඇඩ්වයිසර් ඔබත් අදම බාගත කරගන්න. කෘෂි ඇඩ්වයිසර් මගින් කෘෂි ආහාර භෝග පිළිබඳ තාක්ෂණික තොරතුරු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණයන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනපනත්, කෘෂි සේවා තොරතුරු, කෘෂි ව්‍යාපාර තොරතුරු ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගත හැකි. මෙම දුරකථන ඇප් එක මගින් තොරතුරු ලබා ගැනීමට නම් Google Play Store වෙත ගොස් කෘෂි ඇඩ්වයිසර් ලෙස සඳහන් කර අනතුරුව එය බාගත කරගන්න.